ජයවීර සඳනායක රියදුරෙක්, ගරුත්වයක් ඇති ශ්‍රී ලාංකිකයෙක්. ඒ නිසාම ඔහු අයුක්තිය ඉදිරියේ කොන්ද නැමීමට සූදානම් වුණේ නැහැ. ජයවීරගේ රියදුරු බලපත්‍රය භාරයට ගන්න මෝන්දලම පොලිසිය 2016 මාර්තු 16 වන දින ඔහුට පුත්තලම මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස දන්වා සිටියා. රෝගී තත්ත්වය නිසා ජයවීරට නියමිත දින උසාවියට යාමට නොහැකි වුණා. මාස 3ක් යනතෙක් සාමාන්‍ය පරිදිවන සිතාසි එනතෙක් ජයවීර බලා සිටියත් එයා වෙ නැහැ. ජයවීර මෝන්දලම පොලිසියට ගියේ තමාට එරෙහිව පවරා තිබෙන නඩුව ගැන තොරතුරු දැනගන්න. සවන් දෙන්න ජයවීර සඳනායකගේ කතාවට. විජිපාම ගියා මේ මම නඩුවක් නේද බයර නඩු නම්රේ අහ උසාවියට ඉදපත් වෙන මොසන්යක් දාන්න නඩු දෙන ඉල්ල ගන්න. ඊට පස්සේ එකට ආරම්භ කරගෙන එයා කෝ මේ රතවහලන්ත කට්ටිය නෑ පැකින් තමයි එන්නේ කියලා. ඊට පස්සේ එයාගේ නම්රේ දුන්න මට. මම නම්රේ කෝල් කරපහම කෝ මදලන් කුඩි එයා රාජකාරියක ඉන්නේ පැක් ඉන්න කියලා. ඒ මට දීඩියක් තියෙන මේ බේත් බොන්න කන්න ඕන නේද මං පැයිදි නෑ ගෙදර ආවා. ඊට පහුලා ගියා. යනකොට ට්‍රැෆික් ගෝලි මහත්තයි කවුද මේ කෝස්රාජ මහතයි කට්ටියම හිටියා. ඊට කෝස්රාජ මහතාට මං ගින් කිව්වා මෙහෙම මෙහෙම කියලා මේ ඔයාට නැගිටලා කතා කරලා කවුදලා මේ මගුල් කරන්න වෙලා නැහැ මෙහෙ වැඩ තියෙනවා යනවා යනවා ගෙදර යන්න කියලා මට යන්න කිව්වා. ඊට මං පොලිසියෙන් එළියට ආවා. ගෙට්ටුවෙන් එළියට ආලා 1:18 ගහලා මම රාජාරක්ෂකම කතා කරලා කිව්වා මේවා අසාධාරණ වුණා පොලිසියෙන්. උසාවිය කියන්නේ දේවාලයක්. ඒ අවස්ථාවේම පින්පව් පළදෙන තැනක්. ඒ නිසාම සාමාන්‍ය ජනතාව උසාවියට බයයි. විනිසුරුවරයාට උසාවියේදී නඩුකාර හාමුදුරුවෝ කියා අමතන්නටද පුරුදු වෙලා. එතකොට උසාවියේදී ජයවීරට මොකද වුනේ? ඊට පස්සේ එයාලා පොලිසියට යන්න කියලා එකට අසුකුත් මම ඔයා කතා කරා. එදත් ඔයා යන්න කිව්වා මං ගියා එදත් ඔයා. ඉතින් ඊට පස්සේ ආපහු පොලිසියට ගියා. ගියාට පස්සේ අර ආරාම ඉලියල් දුන්නා. ඊට පස්සේ ඒකනම් පහුදව් 9ට උසාවියට ගියා. එතකොට අර නීතිඥ මහත්තයා මම අඳුරන්නේ පොලිසියෙන් කිව්වා අර මහත්තයා හොඳයි කියලා කිව්වා දොරකඩ හිටියා රත් මහත්තයෙක් ලස්සන. නම දන්නේ අඳුරන්නේ. ඊට පස්සේ එයාගාවට කියලා කරා රුපියල් 2000ක් ඉල්ලුවා. මම 2000 දුන්නා. ඊට පස්සේ මේ නඩු නම්බර මොසන් දාලා ඒවා පුරවලා ඔක්කොම කළා. එයා ඇතුළට ගියා මට කිව්වා 11ට ඉඳලා 11ට ඉඳලා එන්න මොසන් නඩු ගන්නවා කියලා. 11 ඉඳලා මම 4 වෙනකන් හිටියා. 4ටවත් ගත්ත නැහැ උසාවි ඉවරයි. ඊට පස්සේ මම කොහොම හරි නඩු කතා කරුනේ මම සල්ලිවත් ආපහු දෙන්න කියලා. ආ කලබල වෙන්න එපා. ඔයාගේ රිදුරුවක් වල්පත් වෙන වාට ඕනේ. නඩු මුකුත් නැහැ. නඩු පොතම හැරෙවල නැහැ. ඒ නඩුව 7 මාස 20න් පස්සේ දිනයක් දාලා නැහැ. එහෙනම් ඔයා බය වෙන්න එපා නඩු ඕනේ නැහැ. රුපියල් 5000ක් මේ සල්ලි තියනවා තේ කියලා මම කතා 15000ක් නැහැ. 5000ක් දෙන්නකෝ අර දර ගහන්න දර ගහවනවා ඊට වැඩි යනවා. ඊට පස්සේ මම ලයිසන් එක ගන්න නිසා මගේ නඩුත් නැගෙන්න 5000 දුන්නා. 5000 දීලා විනාඩි 20කින් මම ලයිසන් එක දුන්නා. ජයවීර යුක්තිය උදෙසා අධිකරණය උපයෝගී කරගත්තේ 2003 වසරේදී. ඒ අවස්ථාවේදීද ඔහුට නීතිඥ මාෆියාව හා ගැටෙන්න වුණා. මෝන්දලම පොලිසියේ වදහිංසාවට ඔහු ලක් වුණා. ඔහු ඒ පිළිබඳව අගවිනිසුරු වෙත ලිඛිතව පැමිණිලි කළා. එය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවක් ආරම්භ කර ඒ සමගම එම පැමිණිල්ල නීතිඥ සංගමයට යොමු කළා. ඔහුට නීතිඥ සහාය ලබා දෙන ලෙසටද නියම කළා. නීතිඥ සංගමයේ සමග ගනුදෙනුව ඉතා අප්‍රසන්න එකක් වුණා. කෙසේ වෙතත් ඔහු අරගල යතහැරියේ නැහැ. නඩුව ආරම්භයේදීම වග උත්තරකාර පොලිස්කාරයින් සම්මත වීමට එකඟත්වය පළ කර සිටියා. නීතිඥවරයාද සමතයට පක්ෂ වුණා. අධිකරණයෙන් බැහැර වූ සමතයකට එකඟ වුණා. ඒ රුපියල් 1,25,000ක මුදලකට වග උත්තරකරුවන් අධිකරණය තුල එම මුදල ඔහුට ලබා දුන්නා. ඔහු වෙනුවෙන් නීතිඥ සංගමය ඉදිරිපත් කළ නීතිඥයා වන්දියෙන් 100%ක් එල්ලා සිටියා. එම පහත් එල්ලීමට ඔහු එකඟ වුණේ නැහැ. කිසියම් හෝ මුදලක් එල්ලීමට නීතිඥවරයාට අයිතියක් නැති බව ජයවීර දැන සිටියා. මානව හිමිකම් කොමිසමද ඔහුට කරන ලද පැමිණිල්ල විමර්ශනය කර රුපියල් 28,000ක වන්දියක් ගෙවීමට පොලිස්කාරයින්ට නිර්දේශ කළා. ඒ මුදලද ඔහුට ලැබුණා. ජයවීර එයින් අනතුරුව ප්‍රදේශයේ අසාධාරණයන්ට මුහුණ පාන අය සමග එක්ව යුක්තිය උදෙසා සටන් කරනවා. අපි ඔහුට මානව හිමිකම් ආරක්ෂක ලේබලය ගසන්නට සූදානම් වෙන්නේ නැහැ. මන්ද ඔහු ඉංග්‍රීසියෙන් බතලකොළ හිටවන්නෙකු නොවන නිසා බස් රියදුරුකු වූ ඔහු නීතියට අවනත වුණා. අවනීතියට එරෙහිව සටන් කළා.